ආයිබෝවන් බොහොම සුන්දර ආදරණීය උදෑසනක් ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ටම සිකුරාදා පිනවෙනත් එක එකතු වෙලා ඉන්න අපිට අපේ ජීවිතයේ විවිධ අභියෝග එන්න පුළුවන් අපි සමහර වෙලාවට අපි කරන කාර්යයන් අපි ජයග්‍රහණය කරා ගෙනියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා කිසියම් දෙයක් නොකර කිසිම කාර්යයක නිරත වෙන්නේ නැතුව හැමතිස්සෙම Tamanට යහපත් ප්‍රතිඵල පමණක්ම බලාපොරොත්තු වෙමින් ඉන්න කොටසක් හැබැයි කිසියම් කාර්යයක නිරත වෙලා ඒන් පරාජය වෙන පුද්ගලයාට වඩා මං හිතන්නේ කිසිම දෙයක් කරන්නේ නැතුව පරාජය වෙන පුද්ගලයා අතිශයම අවසනාවන්තයි. මොකද අනිත් පුද්ගලයා ඒක යම්කිසි උත්සාහයක් දරලා තිනවා. ඔහු කාර්යයක නිරත වෙන උත්සාහ කරලා තිනවා. ඒතර ඔහුට ජීවිතේ කිසියම් අත්දැකීමක් ලැබිලා තිනවා. ඔහු ඔහුගේ ජීවිතේ යමක් එකතු කර ගන්නවා පරාජය තුලින්. ඊළඟ අවස්ථාවේදී ඔහු ඒට උත්සාහ කරන විට තමන්ට මුලින් ඇතිවෙච්ච ප්‍රශ්න ටික निराකරණය කරගෙන බොහොම හොඳින් තමන්ගේ ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය කරන පන්නරේ ශක්තිය ලබා ගන්නවා. එසේනම් ඔබ වඩාත් කැමති කිසියම් දෙයක් නොකර පරාජය වෙන පුද්ගලයෙක් වන්නටද එසේත් නොමැතිනම් කිසියම් දෙයකට උත්සාහ කරලා ඒ තුලින් අත්දැකීම් ලබාගත් පුද්ගලයෙක් බවට පත්වන්නද තීරණය ඔබ සතුයි. එසේනම් අපි සෝදානම් අදත් බොහොම ආදරෙන් සිකුරාදා පිනවියන මේ විදිහට ආරම්භ කරන්න. අද සිකුරාදා පිනවියන වැඩසටහනේ අපි කතා බහ කරන මාතෘකාව මං හිතන්නේ අනාගතය පිළිබඳ කතා කරනකොට අපිට අභියෝගයන් ගැන අපි කතා කරනවා. මේ වෙනකොටත් බොහෝ දෙනා බොහෝ දේවල් කියනවා. ආහාර හිඟයක් ඇති වෙනවා කියලා කියනවා. ආහාර හිඟයට අපි මුහුණ දෙන්නට කොයිතරම් ශක්තිමත්ද රටක් හැටියට අපි දුර්වල රටක්ද ඒකට අභියෝගයට මුහුණ දෙන්නට අපිට ශක්තියක් නැද්ද හැබැයි ස්වභාවික සම්පත් හැම දෙයක්ම තියෙන හරිම බොහොම පිරුණු රටක අපි ජීවත් වෙන්නේ හැබැයි අපි කතා කරන ආහාර හිඟයක් ගැන ඒකට අපිට මුහුණ දෙන්නට අපි මොනවද කළ යුත්තේ මේ පිළිබඳවත් අපි අද දවසේදී කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේ කතා කරන ආයතනයත් එක්ක අපිට මේකට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්කම තියෙන නිසා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය තමයි අදවසේදී අපි කතා බහට ලක් වෙන්නේ. මොකද ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියෙන්නේ. ඒ වෙනුවෙන් කතා බහ කරන්න අපිත් එක්කතු වෙනවා එහි අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී මාලින්ද සෙනිරත්න මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා ඔබතුමන්ව. ඒ වගේම තමයි එම ආයතනයේ සංස්කාරක තුෂාල් විතානගේ මහත්මයා අයිබෝන් පිළිගන්නවා ඔබතුමාවත්. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියලා කියන්නේ වසර 50ක ගොවි ජන මෙහෙවර වෙනුවෙන් විශේෂ වූ සේවාවක් ඉටු කළ ආයතනයක්. අධ්‍යක්ෂකතුමනි වසර 50ක අධ්‍යක්ෂින් තින ආයතනයක් මේ ආයතනය. එතකොට ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියලා තමයි මේක හඳුන්වන්නේ. එතකොට මේ පර්යේෂණ සහ පුහුණු කිරීම කියන කාර්යය තුළ මොකක්ද සිද්ධ වෙන්නේ ගොවි කටයුතු සම්බන්ධව මේ කියන ආයතනයේ. දැන් අපේ ආයතනයෙන් විශේෂයෙන්ම කරන්නේ පර්යේෂණ හා පුහුණු කිරීම කටයුතු තමයි. නමුත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ ඕනම විෂයක් ගත්තාම ඒකට හැමතිස්සෙම සමාජ ආර්ථික දේශපාලන සමහර පාරිසරික සාධක තියෙනවා. ඉතින් මේවා පිළිබඳ අපි හොයා බලන්නේ නැත්නම් අපි ඊටම පටු විදිහට තාක්ෂණික කාරණා නැත්නම් පොතේ තියෙන විදිහටම කරන්න ගියොත් එහෙම ඒක මහ පොළොවේ පැලවෙන්නේ නැහැ. ඉතින් හැබැයි මේ මහ පොළොව කුමක්ද කියන එක මම මේ පුළුල්ලත් එකෙන් ගන්නේ වශයෙන් විමසන්න ඕනේ. ඉතින් අපේ ප්‍රධාන කාර්ය වෙන්නේ ඒ යුගවල ඒ ආණ්ඩුවල රජයන්වල තියෙන ප්‍රධාන කෘෂිකර්ම ප්‍රතිපත්ති තියෙනවා. ඒවට සමගාමීව ඇතිවිය හැකි තත්ත්වයන් තියෙන පවතින තත්ත්වයට මේ යම් ප්‍රතිපත්තියක් කරොත් එහෙනම් මොකද වෙන්නේ? කොහොමටත් මේ ප්‍රතිපත්ති සකස් කරන පිරිසක් ඉන්නවනේ. එයාලට දැනුවතරුතරු සහ ඒ පර්යේෂණ හරහා එන මේ අපි නිර්දේශ ඒ පැත්තට යොමු කරනවා. අනිත් පැත්තට අපි සොයා ගන්න දේ තොරතුරු ඇතුළු ඒ පර්යේෂණ කවලින් එන නිගමන අපි ජනගත කරන්න උත්සාහ කරනවා. එතන පර්යේෂණ අපේ පුහුණු කිරීම පැත්තේ තියෙන්නේ ඒව කියුවට විතරක් වැඩක් නැහැ සමහරට පුහුණු කිරීම කරන්නත් ඕනේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ගොඩක් වෙලාවට ඒක කරන්නේ ගොවි ජනතාව සහ ඒ ගොවි ජනතාව සමග බද්ධ වෙලා කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය දැනුම ලබා දීමේ පුහුණු වැඩසටහන් තමයි අපි කරන්නේ අපි රට වටේම ඒව කරගෙන යන අවුරුදු 50 තිස්සේ තොරතුරු රැස් කරන තැනක් හැටියටත් අපේ ආයතනයේ නමක් තියෙනවා විශේෂයෙන්ම මිල ගණන් දෛනික මිල ගණන් අපි එකතු කරගන්නවා විවිධ
भोग पिलीबंधव एवं मे कैन गोविपल मिल की इट पास सिल्लर मिल की तुग मिल की इट पास हेम सत्यम हेम मास मे पिलीबंध विवरण अभी इद्रिपथ करना एक कनेक्ट अंडपुलवांग एव पदनाखरगेन तीन तीरण वाले अंडपुलवांग गोवि महात्म्य नत्तं पार्लिमेंट मंत्री के मंत्री अमति मैथिव ये ओन मेकना पुद्गलिकांक्षना वेकट अद अलव निंदेट एव पावचर कटीएम की अभी कर හොඳයි දැන් ඇත්තටම මේක විශේෂ කාර්යභාරයක් මොකද පර්යේෂණ කියලා කියන්නේ ලෝකයේ විවිධාකාරයෙන් පර්යේෂණ කරනවා දැන් අපිත් රටක් හැටියට හැමදාමත් එකම තැන ඉඳලා අර පරණ සම්ප්‍රදායික තැන ඉඳලා අපිට මේක කරන්න ගියොත් එහෙම අපිට ටිකක් අමාරුයි පවතින්නට මොකද ලෝකයේ වෙනස් වෙලා තියෙනවා තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා ඒකට පර්යේෂණ කියන දේවල් හෙක්ටර් කොබ්බෑ ගැටුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය කියන මේ ආයතනයත් එක්ක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන තොරතුරු සැපීම පමණක්ද එතනින් එහාට කියලා පර්යේෂණ उदाहरण कटे बहुत अप्रैल मसिंदेट लुकोट कथा भाव मे पोहर पिलीबंद प्रतिपत्ति सब विकास विकास आकार सह की प्रतिपल दें काटर की अंडपुलवांग टीवी अंडपुला मे बागे पूरा अंकुर कि अंडपुला एक दाहक तपि दाने यूट्यूब दाँटा समाज मध्यम अतट मुखदून एक विविध भोग विविध जनकोटस विविध प्रदेश वाले मेक कोहमद बल पैवे मेके साधनीय देवल उना मेक विनाशकारी देवल उना मे वगैन किसी सोयाबली में थोरव अभी अहमुलेस सिद्धिया देखा की प्याक अरगेन अभी महालोक निगमन वाले अनवा एक विद्यात्मक ने एक जनता होने प्रत्येक प्रतिपत्ति संपादक होने हरियटम धनगंडो ने अत महापोले सिद्ध होने के लिए वेरदी बे नुलवांग बट पिलियामेदागंडो ने इट पास अभी वेन विकल्प अवश्य विकल्प हो निर्देश वेन्नोनी एवं विद्यानुकूल वेन्नोनी कटवाचने की अंदर पुलवाई पिलीबंद पर्यशन गणना कभी मे आवृत्ते अभी सूदान तीन संहार देवल अभी की अंड कन्नी की अंड बेरे देवल तीन तमें उन्न पादुक्य मेहम बला तन रत्नपुर पेलमडूल मैंने मेहम होना इधे अपने क्या गुड़ा अनीत पेतर काटा की अंड पुलवा मैंने तमुत्ते मैंने मे काबिल मार अरे इतनी मेक करा पुलवां एक सटम पाट वगे विधि बला पुलवां बला मिनी पेनमिलो एक सन्नीवेदन प्रश्न सह तुरत अभी अवशोषण क्रमवेदे पीली पड़े प्रश्न नमत आयतने रज आयतने कृषिकर्म क्षेत्र आयतने कटेट अभी तो ये विधि ओपदूप वलिंग निगमन वलते बे अभी वेदी पीलीवेल कट तुरतुर बल एव विश्लेषण कल अभी इद्रिपत्को मैंने मेका दंती अंत मेवती प्रश्न एवट पीलिया मेवन मेव हों मेव मेन मे मे आकर वेडीन करते हकी मे धन पावती समाज देशपालन आर्थिक वटपिटाव तूल अनेक विन सर හොඳයි අතරම තුෂාල් විතානගේ මහත්මයා දැන් ඔබතුමාගේ කාර්යභාරය ගැන සඳහන් කරනවා එක මම හිතන්නේ විශේෂයෙන්ම වැදගත් මොකද තොරතුරු සම්පාදනය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් මේ හරහා සිද්ධ වෙනවා. එතකොට ඔබතුමාට තියෙනවා විශේෂ කාර්යභාරයක්. ඔබතුමා සහ ඒ කියන කණ්ඩායමක් ඉන්නවා නම් ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඔබතුමාගෙන් සිද්ධ වෙන කාර්යභාරය මොකද්ද? සංස්කාරකවරයෙක් හැටියට මොන වගේ දේවල්ද කරන්නේ? අපේ ආයතනයේ මේ තොරතුරු හා සංනිවේදන අංශය කියලා වෙනම අංශයක් තියෙනවා. ඒක ප්‍රධාන අංශ ධාරාවට ඓතිහාසික අංශ ප්‍රධානියෙක් යටතේ ආචාර්ය පදයෙන් අපේ ડોક્ટર සමන්ත තමයි අපේ අංශ ප්‍රධානිය විදිහට සේවය කරන්නේ. ඒකම අපිට ප්‍රවෘත්ති නිලධාරීන් තිදෙනෙක් සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යෙන් එකම තමිල මාධ්‍යෙන් හිටියා උදෙන් ඉවත් වෙලා එකම ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන සංස්කාරකවරියක් සහ මම සිංහල සංස්කාරකවර විදිහට ඉන්නවා. අපේ කාර්යභාරය වෙන්නේ අපේ පරීක්ෂණ නිලධාරීන් විසින් සම්පාදනය කරන මේ පරීක්ෂණ වාර්තා සංස්කරණය කිරීම සහ අපේ අංශය ප්‍රකාශයට පත් කිරීම. ඊට අමතරව අපේ කාර්යභාරයේ ප්‍රධාන එකක් වෙනවා ශාස්ත්‍රීය ජර්නල් දෙකක් තියෙනවා අපේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන්. ඒකම ලංකාවේ පැරණිම කෘෂිකර්මණ සම්බන්ධ සංගරාවක් වෙන ගොවි ජනතා
අපි අංශ විසින් තමයි අඛණ්ඩව පසුගිය කාලය තුළ ප්‍රකාශයට පත් කළේ ඊට අමතරව ගොවි කටයුතු පුහුණු පුවත් ඒ ඇතුළු ආයතනයේ සියලුම සන්නිවේදන ප්‍රකාශන ප්‍රකාශන පත්‍රයේම සූදානම් කිරීම ප්‍රකාශන පත් කිරීම සහ ඒවා ජනමාධ්‍ය තුලින් සන්නිවේදනයට අවශ්‍ය කරන පහසුකම් සම්පාදනය තමයි අපේ තොරතුරු හා සන්නිවේදන අංශේ කාර්යභාරය වෙන්නේ. ඒ අතරේදී අපි අපේ අධ්‍යක්ෂතුමා පත් වුණාට පස්සේ මම හිතන්නේ ලංකාවේ පළවෙනි කෘෂිකර්ම ජාතික පුවත්පත් විදිහට අපි ගොවි වෙන පුවත්පත් පටන් ගත්ත අපි මේ කලාප හතරක් මේ මුද්‍රණය කළ දෙනා පස්වෙනි කලාපෙත් මේනකට සූදානම් කරලා තියෙනවා. හොඳයි ගොවි මින ජාතික පුවත්පත තමයි අපි මේ දකින්නේ විශාල කාර්යභාරයක් මේ හරහා ජනතාවට සිදු කරනවා බොහෝ තොරතුරු මේ හරින් සංනිවේදනය කරන්නට උත්සාහ කරනවා අපි කතා කරමු හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ සහ පුහුණු කටයුතු ආයතනය මොන වගේ දේවල්ද කරන්නේ අපි කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරුව නැවතත් සිකුරාදා පිනිවෙන සමගින් සම්බන්ධ වෙනවා නවතත් අපි එකතුනවා සිකුරාදා පිනිවෙන සමගින් අපි කතා බහ කරමින් සිටියේ හෙක්ටර් කොබ්බෑ කඩුව ගොවි කටයුතු පරීක්ෂණ හා පුහුණු කිරීමේ ආයතනය මේ මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ එදුෂල් මහත්මයා දැන් ඇත්තරම දැන් මම වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා අපි ආහාර හිඟියක් ගැන කතා කරනවා මේක අපිට බරපතල අභියෝගයක් මේ අභියෝගය අපිට මං හිතන්නේ හැමෝම එකතු වුණොත් ජය ගන්න පුළුවන් කාරණාවක් එතනදී කෙනෙක් කියන්න පුළුවන් එහෙම කොහොමද කරන්නේ අපි කියන එක ඇත්තරම අපි හැමෝම එකතු වෙන්නට ඕන කාරණාවක් මෙතන. මොකද මේ ප්‍රශ්නය ආවොත් අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙක්ටම මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සහ අපි හැම කෙනෙම මෙහි එක් කොටසක් බවට පත් වෙන හින්දා. දැන් විශේෂයෙන්ම ගෙවතු වගාව කියන දේ අපිට කොයිතරම් දුරට කරන්න පුළුවන්ද මට. ඔබට අපි හැමෝටම මතකයි COVID-19 වසංගතයත් එක්ක අපි ගෙදරට වෙලා අපිට එළියට යන්න බැරුව ඉන්නකොට අපි අපේ ගෙවත්තේ මොන හරි වගා කරගන්න එක ගැන හිතුවා. අද වෙනකොට ඔබ ඒ වගා කරපු දේවල් වලට මොනවාද වෙලා තියෙන්නේ? එතනින් එහාට මේක ඉදිරියට කෙරීගෙන කියාද? මේ කියන දේ පිළිබඳව මං හිතන්නේ අපි හැමෝම අමතක කරලා තියෙනවා. ගෙවත්තේ වැහුවා අපි. ගොටුකොළ ටික මුගුණු වෙන්න ටික මිරිස් ගහ තක්කාලි පැලයක් ඔය දේවල් අපි හිටව ගත්තා. ඕකින් අව මිරිස් කරල් තුන හතරක් කඩා ගන්නත් ඇති. තක්කාලි වම්බොටු ඒ වගේ ලොලු දේවල් අපි වවාගෙන අපි මේ දේවල් වල ප්‍රයෝජනෙ ගත්තා. හැබැයි අද වෙනකොට අපිට මේක අමතක වෙලා ගිහිල්ලා. මේ කියන අභියෝගයට අපි ගෙවත්ත හරහා අපිට දෙන්න පුළුවන් විසඳුම මං හිතන්නේ අපිට පරණ ක්‍රමයටම ගිහිල්ලා යන්න බෑ අලුත් විදියට අපි හිතන්නට ඕන අපි ඒ ගැන කතා කළොත් මෙහෙමයි පළිනිකයන්නේ තමයි ගෙවත්ත කියන එක ඇත්තරම කාටවත් අලුත් දෙයක් නෙවෙයි ඒ කියන්නේ මං හිතන්නේ මානවයා සිස්ටම් දාහින්දන් තමන් ජීවත් වෙච්ච භූමිය තුළ තමන්ට අවශ්‍ය සහ අදාළ දේවල් ලගා කරගෙන තියෙනවා කුකුළු පාලනය කරගෙන තියෙනවා එතකොට දැන් අපේ ලංකාව ගත්තත් අපි මීටත් වඩා අර්බුදයකට මුහුණ දුන්න දෙමළ යුද්ධ සමය වෙන්න පුළුවන් 1970 77 සමය වෙන්න පුළුවන් අපි ඒ කාලෙත් ඇත්තරම ගෙවත්ත තුලින් තමන්ගේ අවට තමන්ගේ තමන් විසින් වවාගත්ත දේවල් පරිභෝජනය කළා උදාහරණයක් ඉදිරිය ගත්තොත් ගෙවත්තේ කොස් ගහක් තියෙනවා දැන් අපේ ලංකාවේ පරීක්ෂණ හොයා තියෙනවා කොස් මෙට්‍රික් ටොන් 60000ක් අපි අපතේ දානවා ඒකම දෙල් මෙට්‍රික් ටොන් 2000ක් අපතේ දානවා කියලා කියනවා ඒ කියන්නේ ගෙවත්ත තුල අපි හිතනවා ඇත්තරම මේ ලෝලු පැලයක් වගා කිරිල්ල මිරිස් පැලයක් නමුත් ගෙවත්ත කියන්නේ ඒක නාගරික වෙන්න පුළුවන් ග්‍රාමීය වෙන්න පුළුවන් අර්ධ නාගරික ඒ ප්‍රදේශ අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් නමුත් පුළුල් සංකල්පයක් හැබැයි අපි ගෙවත් අපි ජීවත් වෙන භූමියෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ඒක තමයි මෙතෙන්දී තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ අපිට මේකෙන් ඒ කියන්නේ නාගරික ගෙවත්ත තුලින් අපිට පුළුවන් ඇත්තරම අත්‍යවශ්‍ය කෑම මේසයට අවශ්‍ය කරන දේවල් යම් ප්‍රමාණයක් හදාගන්න ඒ කියන්නේ උදාහරණයක් විදියට ගෙදෙට්ට අවශ්‍ය කරන කංකුම් ටික ගොටුකොළ ටික අපිට පස අවශ්‍ය නැහැ තවදුරටත් ඒක ජලය වගා කරන්න පුළුවන් තාක්ෂණය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හඳුන්ලා දීලා තියෙනවා ඒකම අර්ධ නාගරික ගත්තොත් දැන් අපි කරනුඟු වගේ එනසාල් වෙන්න පුළුවන් නැත්නම් ගම්මිරිස් ටික වෙන්න පුළුවන් කහ වගා වෙන්න පුළුවන් අපිට ඒ අභියෝග ගෙවත්තේ ඒක පෝච්චියකින් මේක කරගන්න පුළුවන් අපි කහ සම්බන්ධයෙන් ආනයනේ සීමා කළා මෙතේ චාර්බුද්දී විශාල ප්‍රමාණයක් ජයගත්තේ ඇත්තරම ගෘහයක එකතුල ගෙවත්ත වගාවෙන් ඒකම මේ වෙනකොට හඳුනා දෙමින් තියෙනවා අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළ ආයතන කොහොමද එනසාල් ටික තමන්ට අවශ්‍ය කරන නැත්නම් කඩනමුඟු ටික ගෙවත් වගා කරගන්නේ ගම්මිරිස් ටික වගා කරගන්නේ ඒකම අපි දන්නවා මේ වෙනකොට සාකච්ඡා වෙනවා කාබන් දුර ඒ කියන්නේ ඔබගේ කයම මේසයට කොච්චර දුරින්දන් දෙන්නේ ඒ ගැන සටහන් වෙනකොට අපිට අවශ්‍ය කරන ටික අපිට මේ ගොටුකොළ ටික බණ්ඩාර ගෙමින් ගේන්න අවශ්‍යතාවයක් නැහැනේ ඒතර අපිට පුළුවන් බොහොම පහසුවෙන් අනික ආහාර නාස්ති මේ සියල්ල පාලනය වෙනකොට අපිට අලුතින් හිතනවට වඩා තියෙන්නේ නිර්මාණශීලී වීම සහ තිරසර වීම. ඒ කියන්නේ අපි හිතනවා හැම වෙලාවම එළවලු පැලයක්, තක්කලි පැලයක් විතරක් නෙමෙයි ගෙවත්ත කියන්නේ. ගෙවත්ත කියන්නේ ඊට වඩා පුළුල්
සංකල්පයක වියලි කලාපයකවත් ඊටලා වෙනස් වෙන්න පුළුවන් තෙත් කලාපයකවත් ඊටලා වෙනස් වෙන්න පුළුවන් නාගරිකකවත් අර්ධ නාගරිකකවත් අවසාන වශයෙන් ගියාම මහල් නිවාසයකට ගියාම පියස්සේ වගාව තවදුරටත් තිරස් වගාව සිරස් වගාව මේ කියන්නේ විවිධ පුළුල් ශේෂ්ත්‍රයක තමයි අද ගෙවත වගාව දේශීය වශයෙන් සහ ගෝලීය වශයෙන් සාකච්ඡා වෙන්නේ මම හිතන්නේ අපි නිර්මාණශීලී වුණොත් එහෙම නැත්නම් වඩාත්ම කල්පනාකාරී වුණොත් තමන්ට අවශ්‍ය කරන කෑම මේසයට අවශ්‍ය කරන මේ විශාල ප්‍රමාණයක් අපි කියන අඩුම කුඩුම ටිකක් මේ ගෙවත් තරහ දාගන්න පුළුවන් ඒක ආහාර පුදි ඍජු පිරිතුරක් වෙනවා වගේම අපි ලංක මේ වෙලාවේ ආර්ථිකයට කරන විශාල දායකත්වයකුත් වෙයි දැන් එතකොට වස විස නැති හරිත කෘෂිකර්මාන්තය කියන සංකල්පය ගත්තත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් හොඳම ස්ථානයක් තමයි ගෙවත්ත කියලා කියන්නේ ඔව් මොකද මේ ගෙවත් प्रधान प्रश्न अभी पेन तीन अपेट मे अवश्य देवल अपेट मे अहल पहलो तीयन नेता हदागंड पुलवांकन ये धनुम अवबोधे अपेल मुदे गृह वेड पुलवां प्रदेश वेड पुलवां राटक वेड पुलवां आहार सुरक्षित भाव गए प्रधान वर्ष क्रम देखाई अपेट सालीवेलो अभी एव एव हदागंडो इतनी अभी පහසුදේ තමයි අපිට ආදායමක් ගන්න තියෙනවා නම් අපි කඩේට ගිහිල්ලා ඒ දේ ගන්න මෙතන වවා ගන්න පුළුවන් දෙ පහසුවක් වෙන්න පුළුවන් හැබැයි දැන් ආර්ථිකයේ බිඳ වැටීමක් තියෙන මෙන්න මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ අර්බුදකාරී තත්ත්වය පැහැදිලිවම තියෙනවා මේක කොච්චර කාලයක් ඉදිරියටද මේ ඒ අර්බුදයේ ඉතිහාසය ඒක අපි වෙනම කතා කළ යුතුයි නමුත් එහෙම තත්ත්වයකදී අපි උඩ බලාගෙන ඉන්න දැන්නේ කවුරු හරි අපිට කණ්ඩ ගැනලා දෙනවා නැත්නම් අර ඔතමිය කියවර අපිට එකට වැඩ කරන්න සිද්ධ වෙනවා දැන් කොවිඩ් කාලේ ඔය හැම අපේ ගම්වල නගරවල අර්ධ නාගරික ප්‍රදේශවල හැමෝටම ගෙවතු තත්ත්වයන් තිබ්බේ නැහැ මේ කවුරුත් බඩගින්නේ මැරුණෙත් නැහැ ඒක කොහොමද උනේ අර ආණ්ඩුවෙන් දෙන 5000න් සහ බඩු මල්ලෙන්ම නෙවෙයි අපි බෙදාගත්තා ඉදිරියේදී අපිට ඒක වඩා සංවිධානාත්මක විදිහට සමුපකාර මේ 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 ප්‍රතිපත්ති ඔස්සේ හරි අපිට ඒක කරගන්න වෙයි අපිට අවශ්‍ය දේවල් මේ රටේ අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් හැබැයි අපිට මදිනේ අපිට මේ බතල මඤ්ඤොක්ක නෙවෙයි කන්න ඕනේ අපිට කොහෙන් හරි ගේන මේ අඹ ගෙඩියක් කන්න පේර ගෙඩියක් කන්න නෙවෙයි අපිට ඕනේ ඇපල් කන්න අර මේ සැඹිලි පාට දොඩම් ගෙඩිය කන්න. ඒක කෑවේ නැත්තම් හරියට නිකන් අපි දියුණු නෑ. අපි පසුගාමි. අපි තාම ගොඩ වෙලා නෑ. අපි දුප්පත්. අපි මොඩ් නෑ. ඔන්න ඔහොමනේ හිතන්නේ. ඉතින් එහෙම ඒ වගේ මානසිකත්වයක් රටේ ජාතික ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ගේ තිබුණ නිසා අවුරුදු 50ක් තිස්සේ අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ඒව පිටිපස්සේ ගියා. හැබැයි අපිට දැන් මේ අර්බුදය නිසා හෝ කොවිඩ් වගේම මේ අර්බුදය නිසා අපිට වෙනම හිතන්න පුළුවන් වෙන්න අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ මේක ඉතාම හොඳ අවස්ථාවක්. මේක අනර්ගම අවස්ථාවක් අපිට ලැබිලා තියෙන්නේ අපේ රටේ අපේ ජනතාව කොහොමද අපි වෙන පැත්තකට ගෙනියන්නේ. අපිට අවශ්‍ය දේ අපි කොහොමද මේක ඇතුළත් කවුරුවත් ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය දුන්න කවුරුවත් අපිට කියන්නේ නිෂ්පාදනය වැඩි කරගන්නේ. අපේ වෙළඳ ශේෂයක් තියෙනවා නම් අපිට අනවශ්‍ය දේවල් අඩු කරලා අපේ තියෙන නිෂ්පාදන ශක්තියන් වැඩි කරලා වැඩි දියුණු කරලා අපනයන වැඩි කරන්නනේ තිබ්බේ. ඒවට කවුරුත් උදව් කරේ නැහැ. අපි තිබ්බේ හැමතිස්සෙම ආනයන මාෆියාව. ඉතින් ගෙවත්තෙන් පටන් ගන්න කියලා ඔබතුමිය මේ ආයතනයෙන් මේ වැඩසටහනක් කරොත් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්තේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩයක් විතරක් නෙමෙයි අපි රටක් හැටියට ස්වාධීනව නැගීන්න මේ පොන්චි තලෙන් අපිට පටන් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ අනිවාර්යයෙන්ම දැන් තුෂාල් මහත්මයා දැන් අපි ගෙවත්තෙන් මේක ගෙවත්ත කියලා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි අපේ ශිෂ්ටාචාර කෘෂිකර්ම ශිෂ්ටාචාරය ආරම්භයේ ඉඳලා ගෙවත්ත කියන දෙයත් එක්ක අපිට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා හැබැයි ගෙවත්ත අපිට කාලයක් යනකොට අමතක වෙලා යනවා විවිධ අපිට අභියෝග එනකොට ප්‍රශ්න එනකොට ඔන්න ආයි අපිට ගෙවත්ත මතක් වෙනවා ඊට පස්සේ තමයි අපි වවන්න පටන් ගන්න දැන් ආහාර හිඟයක් ගැන කතා කරනකොට මෙන්න ආයිමත් අපි ගෙවත්ත ගැන කතා කරලා අපි දැන් ගෙදර වවමු එහෙම කියන තැනට යනවා ආයිමත් කාලයක් යනකොට ප්‍රශ්න ටිකක් සමනේ සමතේටපත් වෙනකොට අපි මේක අමතක කරලා गेवतु वगा वगा अपिट धने उपयान पुलवान कम तेनवा
එහෙම කියන තැනට අපි පොඩ්ඩක් කිව්වොත් එහේ මං හිතන්නේ වෙනදාට වඩා මේකට තියෙන අවධානය වැඩි වෙවි කියලා හිතනවා. ඇත්ත. මුල්ලමේ වශයෙන් අපි ස්ථාවර වෙන්න හැම කෙනෙක්ම කැමතියි. එතකොට අපිට දැනට තියෙන ආදායම වැඩි කරගන්න පුළුවන් නම් අපේ ගෙවත් හරහා මං හිතන්නේ කවුරුත් අකමැති වෙවිද? අකමැති වෙන්නේ නැහැ. ඊටම පැහැදිලිවම මිනිස්සු තීන්දුව දෙන්න ගන්න ප්‍රයෝගිතාවය මත. තමන්ට ලැබෙන්නේ මොකක්ද? තමන්ට ඒකේ ආර්ථික ලාභයක් ලැබෙනවද? සමාජීය ලාභයක් ලැබෙනවද? හැබැයි අපි ගොඩක් දෙනෙක් හිතන්නේ කෙටි කාලීන ලාභනේ. නමුත් අපි හිතනවාද ගෙවතු වගාවෙන් අපිට ඇත්ත ඍජු ආර්ථික ලාභයක් ලැබෙනවා. අපිට මිරිස් කරලක් වගා කිරීම තුළින් නැත්තම් මේ කරපිංචවලට සමහර ගාවල මං හිතන්නේ මාසෙ රුපියල් 200 300ක් වේදම් කරනවා. නමුත් ඒකම අපි බලන්න ආර්ථික ලාභය. ඊළඟට අපි කතා කළා වගේ අපිට නිරෝගීකම. ඒක කොටස් තුනකට විතර බෙදන්න පුළුවන්. එකක් තමයි ඍජුව අපිට පරිබෝධ ඒ නාසකොලින් තොර ආහාර ලැබීම. දෙක තමයි නැවුම් ආහාර ලැබීම. ගෙවතු. ඒක පළතුරු වෙන්න පුළුවන්. ඒක මිරිස් කල් ඉඳන් වෙන්න පුළුවන්. අනිත් පැත්තේ මානසික ගෙවතු වගාට වෙන මේ මහන්සිය තුල ලැබෙන ශාරීරික ඒක මානසික සුවයත් ලැබෙනවා. අනිත් පැත්තෙන් මේ වෙහෙස වීම තුල ලැබෙන කාර්ය. අනිත් පැත්තේ ඔබ කතා කළා වගේ ආර්ථික தත්ති. ඇත්තරම ගෙවතු වගාව කියන්නේ හොඳ ධන උපයන මාර්ගයක්. අපි 얘ගෙන ගියේ ඉස්සරේ අපි ගොවිමින පුවත්පත් 얘ගෙන සාකච්ඡා කරලා තියෙනවා. අපිට සාමාන්‍යයෙන් ප්‍රසස්ත යම් මට්ටම ගෙවත් එකකින් අපි වගා කරනදී අතිරික්ත අපිට පහසුවෙන්ම අලෙවි කරගන්න පුළුවන්. විශේෂයෙන් කාබනික වගාවකට ගියොත් කාබනික ආහාරවලට ලොකු ඉල්ලුමක් තියෙනවා. අදත් කාබනික ගොතුකල වෙන්න පුළුවන්, කංකුන් ටිකක් වෙන්න පුළුවන්. අපිට ඒ ආදායම ගන්න පුළුවන්. ඒකම ගෙවත්තේ වගා කරන පළතුරු ටිකක්. එහෙම නැත්නම් අපිට ගෙවත්තක ඉඩකඩ තියෙනවා කුකුළු පාලනය කළොත්. ඒ ගම් කුකුළ වෙන්න පුළුවන්, ඒ බිත්තර ටිකක්. ඒ ආදී වශයෙන් විවිධ අතිශය පළල් වපසරියකින් අපිට අපේ පාරිභෝජනයට ගන්න ගමන් අතිරිත අලෙවි කරනා වගේම අපේ පාරිභෝජනයට ගන්න සීමාවෙන් ඔබට ගිහිල්ලා නිර්මාණශීලී විශේෂයෙන් මල් වගාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැල වගේ බඳුන්ගත පැල වගාවක් අපිට ආරම්භ කරන්න පුළුවන්. මොකද හැමෝටම ගෙවත්තේ පැල වගා කරන්න බෑ. අනිත් පැත්තෙන් සමහරු කියනවා ගොළු විලි හානි වගේ දේවල් වලට. ඒතකොට දැන් ඉල්ලුමක් තියෙනවා ටිකක් වගා කළ පැලවලට. එතකොට ඒ වගේ විවිධ පුළුල් පරිසරයකින් අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් මං හිතන්නේ මේක අපිට ධනය උපය ගන්න මාර්ගයක් කරගෙන අපේ ගෙවත්ත බොහොම ශස්ත්‍රීය ගෙවත්තක් බවට පත් කරගන්න අනිත් පැත්තෙන් අපේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ගෙවත්ත තුළින් බොහෝ දේවල් අපිට කරන්න පුළුවන් දෙන. මෙන්න මේ පණවිඩිය ලබා දීම තමයි අපේ ප්‍රධානතම පරමාර්ථය උනේ අද වැඩසටහනේදී. ස්තුතිවන්ත වෙනවා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී මාලින්ද සෙනවිරත්න මහතාටත් එවැගේම හි සංස්කාරක තුෂාල් විතානගේ මහත්මයාටත් අද අපේ සාකච්ඡාවට එකතු වීම වෙනුවෙන් සිකුරාදා පිනවීමේ අපේ ස්තුතිය. එසේනම් අපි සෝදානම් සිකුරාදා පිනවීමෙන් සමුගෙන යන ඔබට ජයග්‍රහී සුන්දර දවසක්.